මුළු කණු ගණන පැත්තෙන් බැලුව විට කීයද? අපි කලින් කතා කළා පැත්තෙන් තියෙන කණු ගාන දුන්නම මුළු කණු ගණන කියන්න පුළුවන්. දැන් අපි කතා කරනවා මුළු කණු ගණන දුන්නම පැත්තෙන් කොපමණ කණු ප්‍රමාණයක් පේනවද කියලා. මුලින්ම පුතේ අපි මේ සටහන අධ්‍යයනය කරලා බලමු. මෙතනදී ඔක්කොම කණු 16ක් තියෙනවා. ඔයා වීඩියෝ එක නවත්තලා එක ගණන් කරලා බලන්න. ඒ කණු 16 සමචතුරස්‍රාකාර ඉඩමක් පැත්තෙන් බැලුව විට අපිට පේනවා මේ පැත්තෙන් විතරක් කණු ඔක්කොම 5ක්. එතකොට මුළු කණු ගාන දුන්නම පැත්තෙන් පේන කණු ගාන කොච්චරද කියලා හොයන එක තමයි අපි මේ කතා කරන්න හදන්නේ. මුළු කණු ගාන කීයද? 16යි. පැත්තෙන් බැලුවම කණු පේනවා 5ක්. ඒ වගේ අභ්‍යාස. එතකොට මේකේ උත්තරේ ගන්න නම් අපිට පුළුවන් මුළු කණු ගාන 16යි 16 4ෙන් බෙදුවම අපිට ලැබෙන්නේ 4යි පිළිතුර. මුළු කණු ගාන 16යි පැති 4ක් තියෙන නිසා තමයි 4ෙන් බෙදන්නේ. එතකොට 16 4ෙන් බෙදුවම 4යි එන්නේ. නමුත් පැත්තෙන් බැලුවම 5ක් පේනවා. ඒ කියන්නේ අපිට බෙදලා ගන්න පිළිතුරට වඩා එකක් වැඩි ගාන තමයි නිවැරදි පිළිතුර වෙන්නේ 5. ඉතින් අපි බලමු මේ අභ්‍යාසයත්. අපි මේ වගේ අර සටහන අපි ඔළුවේ තියාගෙන නැත්නම් ඔබට පුළුවන් කොලයක එක ඇඳලා මේ ප්‍රශ්න වලට පිළිතුර ගන්නකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. සමචතුරස්‍රාකාර ඉඩමක් වටා සමදුරින් කණු සිටුවා ඇති අතර ඉඩම වටා ඇති මුළු කණු ගණන 24කි. පැත්තක සිට බලන්නෙකුට පෙනෙන කණු ගණන සොයන්න. ඉඩමේ තියෙන මුළු කණු ගාන 24යි සමදුරින් හිටවලා තියෙන්නේ. පැත්තෙන් බලන කෙනෙකුට කොච්චරක් කණු පේනවද කියලා තමයි අහන්නේ. අපි දන්නවා මුළු කණු ගාන 24යි පැති තියෙනවා 4ක්. එනිසා කණු 24 පැති 4ට බෙදලා දෙන්න ඕනේ. 24 4ෙන් බෙදුවම 6යි. නමුත් පැත්තෙන් බලද්දි අර මුල්ලක තියෙන කණුවක් අපිට පේනවා පොදුවේ. නිසා අපි ඒකට එකක් එකතු කරනවා 6යි 1යි 7යි. එතකොට කණු 24ක් තිබුණට පැත්තකින් බලන කෙනෙක්ට කණු 6ක් නෙමේ 7ක් පේනවා. අපි අර සටහනට අනුව තේරුම් ගත්ත දෙයට අනුව බලමු ඊළඟ අභ්‍යාසය. සමාන පැති 5කින් යුත් පොකුරක් ඇති අතර එහි සමදුරින් ගල් තබා ඇත. මුළු ගල් ගණන 50ක් නම් පැත්තකින් බලන්නෙකුට පෙනෙන ගල් ගණන සොයන්න. සමාන පැති 5කින් යුත් පොකුණක්. අපි කලින් කතා කළේ පැති 4ක් තියෙන එකක්. දැන් මෙතන පැති 5ක් තියෙනවා. ඒ කියන්නේ පංචස්රාකාර මුළු ගල් තියෙන ඔක්කොම පැති 5ෙම තියලා 50ක් සමදුරින් ගල් තියලා තියෙන්නේ. පැත්තකින් බලන කෙනෙක්ට පෙනෙන ගල් ගාන කීයද කියලා අහනවා. මෙතනදී ඔක්කොම ගල් 50ක් තියෙන නිසා අපි පැති 5ට මේක බෙදලා දෙනවා. 50 5ෙන් බෙදනවා. එතකොට පිළිතුරු එන්නේ 10යි. නමුත් අපි දන්නවා ඒකට එකක් එකතු කරන්න ඕනේ. පැත්තෙන් බලනකොට හරියටම පෙන්න ගාන ගන්න. එතකොට පැත්තකින් බැලුවම පේනවා ගල් 11. ඊළඟ අභ්‍යාසෙ සමාන පැති 6කින් යුත් ක්‍රීඩාංගනයක් වටා සමදුරින් පහන් කණු සිටුවා ඇත. තිබෙන මුළු පහන් කණු ගණන 36ක් නම් පැත්තකින් බැලුව විට පෙනෙන පහන් කණු ගණන සොයන්න. සමාන පැති 6කින් යුත් ක්‍රීඩාංගනයක් ෂඩාස්රාකාර ෂඩාස්රයක හැඩේ තියෙන පැති 6ක් තියෙනවා. සමදුරින් පහන් කණු සිටුවා ඇත. තිබෙන මුළු පහන් කණු ගණන 36යි නම් පැත්තකින් බැලුවම කණු ගාන කීයද කියලා අහනවා. මෙතනදිත් අපි 36 බෙදනවා පැති ගානට. පැති ගන්නට කණු 36 බෙදලා දෙනවා. පැති 6ෙන් බෙදුවම 6යි. නමුත් අපි දන්නවා පැත්තකින් බැලුවම ඊට වඩා එකක් වැඩිපුර පේනවා. 6යි 1යි ඔක්කොම කණු 7ක් පේනවා. ස්තුතියි.